ධර්ම දක්ෂණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදම කොට වදාලෙකරු දේශකයාණන් වහන්සේ පෝජනය මාතර මහින්ද ස්වාමීන්දුද්‍රයණන් වහන්සේ අවසරයි ස්වාමිනාන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්්චන්තු දීවතා. සද්ධම්මන්ම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හෙදන් දම්මස් සවෙනෙ කාලු අයංබදන්තා දම්මස් සවෙනෙ කාලු අයංබදන්තා දම්මස් සවෙනෙ කාලූ යංබදන්ත නමෝතස්සෙ භගවතු අරහතු සබ් ධම්මිසු අපපටිහතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ ස්බ සත්තු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්ස සබුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ ධම්මිසු අපපටිহাතඥාන චාරස්ස දස බල දරස්සෙ චතුවිීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බ්нюුණු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතු අරහතු සබ්බධම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබලෙ දරස්සෙ චතු වී සාරච්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ. සම්මාසම්බුද්ධස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිටිනුබේවා ම්‍යාදෘෂ්ටික වචනයක් පිටි නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරෘුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිරාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාධූ 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 සද්ධර්මශ්‍රාවක, කාරුණික ගුණගරුක පිින්වත්නේ අද දවසේදී පිහත් හැම දෙනාම මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම්ම ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව සඳහා පුණ්‍යවන්ත දෙපලක් දායකත්වය දරනවා. නොම්බර හැටහත වල්පිට ලිපිනේ පදිංචි මුදිත මහතා හරෂණී මහත්මිය ඇතුළු ඒ පවුලේ පිින්වන්ත පිරිසත් එවගේම පාරමී ගනේගුඩ පාර බැල්ලපිටිය හොරන ලිනේ පදිංචි නන්දා සේනාදීර දියනිය සිරිකුමාර සේනාදීර බෑනනුවන් සහ සියලු දූදර මුණුපුරු මිනිපිරියන් තවත් දායකත්වයක් දරනවා අපිඒ පිංහොතුන්ට දේශනාව අවසානයේ පං්්‍යානු මෝදනාකිරීමේ අරමුණින් අදක් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි පසුගිය සතියක විශේෂ දේශනාවක් ආරම්භ කලා මජ්්‍යමනිකායි පළමුවෙනි පොත තුන්සය හැට දෙවනි පිටුවේහි සංග්‍රහවෙලා තිබෙන රථ විනීත සූත්‍ර දේශනාව ඒ දේශනාව මාතෘකා කරගෙන අපි මේ වෙනකොට දේශනාව දෙකක් පවසල අවසංකලා අද රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන සිදුකරගෙන යනු ලබන තුංවන දේශනාව දේශනාවේ දේශනා කරපු කොටස ගැන කෙටියෙන් පහැදිලික්කළොත් බුදුරජාණන් වහන්සේ එක් කලෙක්ක රජගහනුවර වේළුවනා රාමේ කලන්දක නිවාපේ වැඩවාසය කරන කාලයේ පිත්නී කිමුල්වත් නුවර ඉඳලා එක්තරා භික්‍ෂුුණන් වහන්සේලා පන්සී නමක් වැඩම කළ. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුන් වහන්සේලා පන්සිය නමගෙන් අහනවා මහණනි, මුල්වත්නුවර කවදහනව ඉන්නේ දසකතා ලාබී අන් අයව දසකතාාවහි සමාධන් කරවන භික්කුන් වහන්සේ කියලා ඒ වෙලාවී විශේෂ කරුණක් ඉස්මත වුණ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපංගමේ ඉදලාපපු භික්‍ෂුන් වහන්සේලාගේ ඇයි සුද්ධෝධන පියරජතුමාගේ විස්තරැහුවෙනැඇති ඇයි සුළු මවගේ විස්තරැහුව නැත්ති ඇ රාජ්‍යබිලිබඳ විස්තරහවෙනනැත්ති භාග්‍යයොතුන් මහන්සේලා ජම්කිසි කෙනෙකුගේ තොරතුරක් ඇහුවත් අහන්නේ ධර්මගරුභාාවී කච්චිතේ කමනීයන් කච්චි යාපනීයන් කොහොමද සුවෙන් ඉන්නවද ආහාරපාන ලැබෙනවද කියලා ඇහුවොත් අහන්නේ ධරමගෞරවේ භාග්‍යතුන් වහන්සෙල් ධර්මයට පමණය ගරු කරන්නේ එනිසා භාග්‍යතුන් වහන්සේලා තනි පුද්ගලයෙක් වෙනුවෙන් වුණක් ඉදිරියට වැඩම කරනවා අපි ඒ කරුණු සාකච්ඡා කලා ි්චුන් වහන්සේලාගේ අහපු ප්‍රශ්නයට භික්චුන් හන්සේලා හරියට මොනොරුන් පන්සීයක් එකට එකතුවෙලා හඬක් නගනකොට එක මහණඬක් පිටවෙන්නාසේ හැමෝමකිව්වා ස්වාමීනී මන්තානි පුත්ත පුත්පුන්න මහරහතන් වහන්සේ කිමුල්වත්නුවර දසකතා ලාබී අන් අයව දසකතාවේ සමාධංකරවන බිච්චුන් වහන්සේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේීමේ දසකතා, විස්තර කරනවා අපපිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා කියලම දසකතා විස්තර කරනවා අප දසකතා තමයි පසුගේ සතියත් විස්තර කළේ පසුගිය සති අපි ආරම්භ කරාමි අල්පේච්ච කතා කියන කොටස අල්පේච්ච භාවේ විස්තර කරන තැන කරුණු හතරක් විස්තර කලා අත්‍රචතා පාපිච්චතා මහිච්චතා අල්පේච්චතා කියලා එක පසුගේ සතිය අපි විස්තර කරා ඒකෙත් අල්පේච්චතාවේ කියනක නැවතත් කොටස් හතරකට බෙදෙනවා ප්‍රත්්‍ය පිළිබඳ අල්පේච්චතාවය දූතාංග පිළිබඳ ල්පේචතාවය පරිපතිය පිළිබඳ අල්පේචචතාවය අධගමී පිළිබඳ අල්පේචතාවය කියලා කොටස් හතරකට බෙදෙනවා. අපි ඒකං ප්‍රත්්‍ය පිළිබඳ අල්පේචතාවය පසුගී සතතිී විස්තර කළ එමන අධ විස්තර කරන්නතිබෙනමින් දූතාග පිළිබඳ ල්පෙච්චතාවය මේ දූතාංග පිළිබඳ අල්ප්‍රචතාවේ විස්තර කරන තැන මම අදහස් කරගත්තා මේ දේශනාමාලාව ඇතුළත. විශේෂයෙන්ම දේශනාවට සම්පූර්ණ වච්චයෙන්ම අධ්‍යවශ්‍ය නෝනා මේ කාරණාවල් ටික දැනගැනීම ශාවකපංහත් ඔබට ප්‍රයෝජනයක් පෙනනිසා මේ කාරණාව විස්තර කරන්න එක මගහැරල යන්න නැතුව. ඒ තමයි මේ දූතාංග පිළිබඳව අවබෝධයක් අපේ ශ්‍රාවක පින්වතුන්ට ලබ දෙන්න පිහතුන මේ දූතාංග දැනගැනීම තුළින් අපට මොකද්ද ලැබෙන ලාභය පැවිදි කෙනෙක් මේක දැනගත්තොත් තියෙන ලාබය තමයි දූතාංග හරියට සමාධන් වෙන ක්‍රමය දැනගන්නවා ජිහි කෙනෙක් මේ දෝතාංග දැනගනීම තුළින් ගිහිියකුට මේ දෝතාංගවල තුනක් ආරක්ෂා කරන්න පුළුවන් තුනක් වඩන්න පුළුවන් නිත්ක තමයි වැදගත්ම කරුණ තමයි පිහතුනි මේ බුද්ධ සාාසනී වැඩඉන්න ශ්‍රාවකයන් වහන්සේලා ළඟතියන විශේෂ ලක්ෂණයක් තියෙනවා ඒ තමයි කවදාවත් පිංහතුටි තමන්ගේ ළඟතියන ගුණ තවත් කෙනෙකුට ඉස්මත්තු කරන්න ඉද දෙන්නේ නේ. තවක් කෙනෙකුට පෙන්නඩිනෑ. එක තමයි මේ ශාසනී තිබෙන විශේෂ ගුණය. කොටින්ම්ම කියන මනං, තමන්ගේ එක්කුසේ උපන් සහෝද තමන් ඉන්න පන්සලේම මහන වෙලා හිටියත්. තමන් වහන්සේ දූතාංග රකිනවන ඒ රකින දූතාන්ගේ ඒ සහෝදරයාටවත් දැනගණන්න ඉඩ තියන්නේනේ. පිනතුන උදාහරණ කතාවක් කියනවනම් මිහින්තල්ලෙ විහාරයේ වැඩ හිටියා සහෝදර තෙරුන් වහන්සේලා දෙනවා. එක හාමුදුරුව නමක් වැඩිමල් හාමුදුරුවන් වහන්සේගේ කුටියට වඩිනවා වැඩිමහලු තෙරුන් වහන්සේ පින්වතුනි නේසාජිකන්ගේ කියන දුතාන්ගේ සමාදැන් වෙලා නේසාජිකන්ග දුතාන්ගේ කියල කිය කියන්නේ නිද මරණවා කියන එකයි නිදාගන්නි නෑ කියනෙ එකයි අන්සක අනුවට වඩා මේ ශරීරය නමන්නි නෑ වාඩිවුනක් අංශකනුවට වඩාම ශරීරය නමන්්න්නි නේ අන්න ඒ දූතාන්ගේ සමාදැන් වෙලා ඉන්නවා මේ වැඩි මහල්ලු තෙරුන් වහන්සේ ඉති ඒ තෙරුන් වහන්සේ වැඩඉන්න කොටියටර බාල තෙරුන් වහන්සේගැන සහෝදර හාමුදුරෝ වැඩියයා කතා කර කර ඉන්න රාත්‍රී කාලයේ නිසා අලෝකයේ කුත්නෑ දැන් රාත්‍රයේ කළුවරේ කතා කර කර ඉන්නවා එදා වැහිබර දවසා දැන් රාත්‍රියයේ ප්‍රථමයාමයක්ත් ඉක්මුණ මධ්‍යමයාමයත් ඉක්මිලා එක පාර්ටම පින්ගතුන අකුණක් ගැහවා මේ දෙනම ධර්ම කතාවක් තමයි කතා කර කරන්නේ. එක පාර්තම අකුණක් ගැහවා. අකුණ ගහපු වෙලාවේම වැඩිමහළු හාමුදුරුවෝ වාඩිවෙලා ඉන්නව කියන දෙැක්කා. බාල හාමුදුරුව එතන නිදාගෙන තමයි ඉන්න. ඒ සංඥාවෙන් දැනගත්ත මේ හාමුදුරුව මේ නේසාජිකංග දදුත්තන්ගේ සමාධැං වෙලා ඇති කියලා. ති බාල හාමුදුරු ඒ වෙලාවේ අකුණ එලියෙන් උන්වහන්සෙව දැකලා අහනව ස්වාමීණී. ඔබවහන්සේ නීසාජිකන්ග දුතන්ගේ සමාදැන් වෙලා දන්න කියලා ඒ වෙලාවේ තමන් වහන්සේගේ දුතාන්ගේ තමන්ගේ සහෝදර හාමුදුරු දැනගනී කියන බිය නිසා උන්වහන්සේ අඟවන්නට අකමැති වෙලා උන්වහන්සේ ඒ වෙලාවිම සැතකුණා පිඟතුන බලන තමන් බොහෝකාලයක් ක්‍රැකපු සිික්‍ෂාපදිය තමන් කැඩිවා ැ ඒක කඩලර හාමුදුරුවෝ ගියපු සැනින් ආයිම සමාදං වුණ කැඩුවක් කියලමේ දුතාංගවල පිහතුර පාපයක් සිද්ධ වෙනි නෑ එක තමයි මේ දුතාංග සමාධන්වීමේ තිබෙන විශේෂත්වය තමන් සමාදංවෙන දුතන්ගේ කැඩුව කියලා වරදක් වෙන්නේිනේ හැබැ අල්පේච්ච බව නිසා තමයි උන්වහන්සේක සඟවගෙන හිටේ දැ ගිහි පිරිස මේක දැනගැනීමේ තිබෙන එක වාසියක් තමයි තමන් මේි දතාංග රකිනෙ භික්‍ුුණන් වහන්සේලායක කටයුතු කරන්න ඕන ආකාරයේ පිළිබඳ සිහිනුවනින් කටයුතු කරනවා. දැන් උදාහරණයක් කිව්වෝති සමහර වෙලාවට දායක පිරිස්, පිහතුනි හාමුදුරුවරුවේ කඇසුරු කරනකොට ගෞරවයට වඩා එහාගියපු ලෙංගතුකමත් පානවා. ගෞරවයට වඩා එහාගියපු ඇලුම්කමපාන වනං පිහතුනි එත්තකොට වැඩි ප්‍රමාණයක් කරගන්න සිහිය නැතිවීම් තැන්වලදි අකුසල්. දැ උදාහරණයක් කිවෝති සමහර වෙලාවට දානෙ බෙදෙනකොට අපි හිතමු දුතාංග සමාධදංග වෙලා ඉන්න තෙරුන් වහන්සේ නමක් ඉන්නවා උන්වහන්සේ පත්ත පින්ඩික දුතාන්ගේ සමාදංග වෙලා. පත්ත පින්ඩික දුතන්ගේ තිබෙන විශේෂත්වය තමයි යම්ප්‍රමාණයක් පාත්‍රයට බෙදාගත්තනං ඒ බෙදාගත්තුූ කොටස්ස උන්වහසේ සම්පූර්ණයෙන් වලදන්න ඕන. වැඩී කියල විසිකරන්නත් බ මදී කියල බෙදාගන්නත් බේ. විසිකරණවන විසිකරන්න ඕන සම්මතින් විසිකරණ දේවල් විතරයි. සියම්බලා ඇට මුරුග පොතු කෙසෙල් ගෙඩිය ලෙල්ල ඒ අනුභව කරන්නේ බැරනිසා විසිකරනවා. අන්න ඒ ප්‍රමාණය විතරක් විසිකරන්න පොළුවන් හැබැයි උන්වහන්සේ අල අනුභව කරන්නේිනෑ කියලා අලබෙදල තිබුණොත් අලවිසි කරන්න බ එක වලදන්න ඕන. එක තමයි මිත් දුතාන්ගේ තිබෙන විශේෂත්වය. එතට ැංගවයි පත්ත පිින්්ික දුතාාන්ගේර කෙන ි්චුන් වහන්සේ නොකට දාන පූජා කරන කොට පිහතුනි තමන් ඒ වෙලාවටර ඇලුංකම වැඩිකම නිසාම ඒකිෙනාට හිතුුණනොත් මේ හාමුදුරුවෝ මේ ලැජ්ජාව නිසාමේ ධානිි භාරගන්නනිිනය කියලා බලින් බෙදන්න යනවා සමහර වෙලාවටර, සාාසිනිික ක්‍රමවේදී නොදන්නා අය අත්ත වහනකොට ඒත් පූජා කරනවා. එතකොටර ගෞරවට වඩායිහාග පැලුම්කමත්තියෙන්නේ. උන්වහන්සේ මේක වලදන්න ඕන කියෙන චේතනාවෙන් බෙදෙනවා හැබැයි උනාන්සේ පත්ත පින්දිික දුතාන්ගෙන සමාදන්ගලා ඉන්නේ. එතකොට උන්වහන්සේගේ අර සීලය කණ්ඩනය කරනු දව් කිරීමක් කරන්නේ. ත ඒකින් අරකෙන කරගෙන කකුසැ කරමියා. අප හිතු ොන්න පිණඩපාතිං ධනවලදන හාමුදුර නමක් ඉන්නවා. පිණ්ඩපාතික දුතන්ගේ සමාධං වෙච්ච. උන්වහන්සේට දානකට ආරාධනා කරනවා තමන්ගේ ගෙදරට. හැබැයි මේ හාමුදුරු දානයට වඩින් ඉනෙහැ. එතකොට දැන් අර වඩාත් ගෞරවට වඩා එහාගේපේ ඇලුම්කමක් දක්වනකොට තමන්ගේ සීමාව ඉක්මෝල් ඇසුරු කරන්නේ. අපිේතු මුන්වහන්සේ පිණඩපාතික දුතන්ගේ සමාදං වෙලා නං ඉන්නේ. ඒ වෙලාවට දායක ආරාධනා කරනකොට ආරාධනාව බාරගනිනේ උහන්සේ පිින්ඩ පාති වඩිනවා. තොට ඒත් සංඥාවෙන්මි දායක වැරදිවැට හ ීමැක්කති කරගන්න පුළුවන් උන්වහන්සේ අපේධානට වඩින්නතු වෙන තැනකට වඩිනවා. ඇ අපේදානි නීරසද අපි උන්වහන්සේට වසක්විසක්දී කියල බයටද අපේධානට වඩින්නඇත්ති අන්න එහෙම හිතල් අකුසල් කරගන්න පුළුවන් ං එකැකවීමේ ගහි පිරිසමි දුතාාංග දැනගැනීමේ තිබෙන ඊළඟවාසය තමයි අ දුතාංග සමාදැංවෙලාඉන්න භික්‍ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරන්නේ කොහොම දෙ කියන කාරණාව පිළිබඳ අවබෝධයක් තමන්ට තියෙනවා එමනම්ම දුතාංග සමාදංවීම හැම්ම දෙනාටම වැදග ඊළඟ කාරණාව තමයි මිලින්ද ප්‍රශ්නති පින්වතුන මිලිඳු රජතුමා නාගසින හාමුදුරුවන්ගේ මිනිමහි ප්‍රශ්නයක් අනවා ස්වාමීණි ගිහි අයට මාර්ගඵල ලැබෙනවද. නාගසෙන හාමුදුරුවෝක කියනවා ඕ මහරජ ලැබෙනවා. මිනිදු රයිතුම නැවතහනවා එහනම් මේ පැවිද්දෝ ස්වාමීණි කලිම් පෞකරපුනිසාද පැවිදි වෙලා ඉන්න කියලා. මොකද දැන් පැවිදිවෙච්ච භික්‍ෂන් වහන්සේනම පංචකාමෙන් අයින් වෙලා. උන්වහන්සේට පංචකාම සම්පත්තිය තියන ඉතාම අල්ප වශයෙන්. එතුොට උන්වහන්සේලාගේ පැවැත්මර ලෝකාමි සංගත්තම පේන්නේ උන්න්නහන්සලා හරියට දුක්කිින්දිිරු වගේ කියලා. එතකොටට රජතුමා අහනවා ඒතරන් දුක්විඳවිඳ මේ සිල්රැකරැක මේ තරම් ප්‍රතිපත්තිය පුරාගෙන නිවන්දකින්නේ පැවිද්ධෝ. ස්වාමීණී ඒ ගිහිියන්ට වඩා පැවිදි පිරිස් පෞ්කරපුනිසාද කියලා. ඒ වෙලාවේ නාගසෙන හාමුදුරුව කියනවා මහරජ්ජ නැහැ. මේ ගිහි පිරිස, මේජීවිතයේ මාර්ගඵල ලැබෙන්නේ අතීත භවයන්ම දුතාංග සම්පූර්ණ කරලා හිටපු නිසා. එකන්නේ යමෙක් ගිහිභාාවෙන් ඉඳගෙන අරහත්ඵලේ ලබනවනං සතර මාර්ගැන්වලින් එකක් කරි ලබනවනං. අපි ගත්තොත් අරහත්ඵලේගමු ගිහිව ඉඳගෙන අරහත්ඵලය යමෙක් ලබනවනං අතීත බෞ්වල දුතාංග සම්පූර්ණ කරලා හිටියොත් පමණයි ඒකිනාට බණපදයක් අහපු ගමම් මාර්ගඵල ලැබන්. එවන දුතාංග සමාදංවීම කාරණාව ඉතාම විශේෂයි. තොටදැන් දුතාංග සමාදැන් වෙන්න නම් පිහතුනි දහතුනම සමාදැන් වෙන පැවිදිවිණ්ඩුවන. හැබැයි ගිහිභාවින්දගෙන තුනයි සමාදන් වෙන පුළුවන්. හැබ දහතුනම දැනගත්තම කෙනෙක් පැවිදිියුණොත් ඒකනට දහතුන්නම මීජීවිතය රකින්නට ගත්තුවොත්. තු මතු ජීවිතයක බුද්ධ සාාසනයක එක වණපදිියකින් අරහත් පලල්ල බන්න පුළුවන් තරම් කුසලයා ශක්තියක් පින්වතුන එකනට ලැබෙනවා. එමන මි දුතාංග දැනගැනීම ඒ අර්තිංගත් තමත් ඉතාම වටින ප්‍රයෝජනයක් තියෙනවා. මොකදමි බුදුරජාණන් වහන්සේ වැඩිහිට පොකාලි ආරෙන් වහන්සේලා පවා පින්ංවතුනිමි දුතාංග දහතුනම, දුुෂ්කර වකවානුවල පවා රැකල තියෙනවා ඩැංගත්තුතින් අපේ කාශප මහරහතන් වහන්සේ වයුෘධ කාලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාශප දැං වයිස නිසා දුතාග අත්හරින්න කියලා තේවෙලාවේ කාශප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනීමේ අනුගමනය කරන ජනතාවට අනුකම්පාපිණිස මමම මේ දුතාංග අත්හරිණිනෑ කියලා උන්වහන්සේගේ දුතාංගය ඒ තරම් වීරයෙන් වඩනවකිල දැනගත්තම තවකින්නේෙකුට ඒ සමාදංවෙන වීරයක් උපදිනවා අන්න ඒය කරනකොටග නයි කාශප මහරහතන් වහන්සේ පිරිනිවන් පානකම්ම උන්වහන්සේ දුතාංග අත්නොහැර එක දිගටම සමාදං වනේ තොට ඒ බලන්න ඒ වගේ ආරයෙන් වහන්සේලා පවාමි දුතාංග වලට අනුග්‍රහ කල්ල තියෙනවා එවන මේ දුතාංග කියන්නේෙ මේ ශාසනයේ පින් උතුන ඉතාම විශේෂ කාරණාව ිඟතරීම මේ දුතාංග සමාදංවීම තුළ මොකද්ද ඒ භික්‍ෂුවට ඒ දුතාංග සමාදංවෙන කෙනාට ලැබෙන ප්‍රතිඵලය එක අරමුණ තමයි පිහතුනි බුදුරජාණන් වහන්සේීමේ දහතුනක් අනුමත කරේ භික්‍ෂුන්වහන්සේලාට අනිවාර්යම සමාදංවෙන කියලා නෙවී. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් වීර්වන්තනං ආරද්ධ වීරය තියෙනවනං වීරයාරම්භය කරලා තියෙනවනං අන්නை වීරයාරම්භ කරපු කෙනාට, මේ යන නිවන් ගමන්නේ තමන්ග ගමන තවත් වඩා තික්මංකරගන්න ක්‍රමවේදයක් තමයි මේ දුතාංග කියල කියන්නේ. මේ සසර ගමන කෙතිකරගන්න යන්න ගමන තවත් වඩාත් ලංකරගන්නවා. ඒක තමයි මේ දුතාංග කියල කියන්නේ. එතවට මේ කෙටති මාර්ගයක් තමයි මේ දුතාංග සමාදන්වීම කියන්නේ. හැබැයි ඔය කෙටිමාර්ගය ඒ කාන්තිම්ම අනුමත නොකරේ ඔය තරමටම වීරය වඩන පිරිස හැමදාම නොඉන්න නිසා. ැම් බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ අති විශාල පිරිසක් වැඩ හිතියා. එක තෙරුන් වහන්සේ නමක් දවසක් එක ආරාමිකට යනවා ගියපු වෙලාවේ ඒ ආරන්නේ ඉන්න සියල භික්ෂුන් වහන්සේලා ඉතා හොඳින් හික්මිලායිඉන්නේ. ති ගියපු ආගන්තක භික්‍ුන් වහන්සේ යනවා ස්වාමීනය කොහොමද මේ තරම් විශාල පිරිසක් ඔබහන්සේ හික්ම වල තියෙන්නේ කියලා. ඒ වෙලාවේ ඒ පන්සලේ නාක හාමුදුර කියනවා ආශ්මතුන මගේළඟට කවුරුහරකිෙනෙක් මහන වෙන්න ආවෝත් මං ඒකෙනාව මහනකරගන්නේ පොරොන්දු තුනක් දීලා කරුණුතුනක් සමාදං වෙලා ඉන්න පුළුවන්නං විතරක් මහනකම දෙන්නන් කියලා. මොකදදේ කාරණාතුන ආරං්‍යක වෙ ඕන පි්ඩපාතිකංගේ වෙන්න ඕන? ඒකාසිනිකන්ගේ වෙන්න ඕන. එක මන්න මේ දුතුතාංගතුනු සමාදංන් වෙන්න ඕන. ආරං්්‍යක කියෙනන දුතාන්ගේ සමාදන් වෙ ඕන ඉළඟට පිින්්ඩපාතිකාන්ගේ කියෙන දුතාන්ගේ සමාදං වෙන්නඕන ඒකාසිනිිකංගේ කියෙන දුතාන්ගේ සමාදැන් වෙනන්න. ඔන්නේ තුොනවත් සමාධන් වෙනවනම් විතරෑම මහන කරගන්නේ කියලා පොරුන්දු කරවගන්නවා. අන්න ඒ නිසා තමයිම හික්මලායින්නේ. ොට ඒ වගේ අි විශාල පිරිසක් ඒකාලේ වැඩඉදලති නොමි දුතාංග සමාදං වෙච්ච. තොට ඒ නිසා තමයි ඒකාලෙ වැඩහිටපු ඒ උත්තමයන් වහන්සේලා පින්වොත්තුන ඉතාමත්ම ඉක්මනින් මේ නිවන් මඟට ගිහිල්ල තියෙන්නේ. අදකාලේ නිවන් මඟට යනයගේ අඩුපාඩුව තියෙන්නේෙත් තු ඔන්නව රණාව නිසා. තයමනම් මම්ම කෙනෙක් කහන්න පුළුවන් ඇයි අපට දුතාංග දැනගන්න තියෙන අවශ්‍යතාවම කද කියලා තිමිනි මේක තමයි මේ දුතාංග දැන ගැනීමේ තිබෙන වටිනකම දොකොට දැන් මේ දුතාංග සමාදං වීමතුනින් ලැබෙන ප්‍රධානතම ප්‍රතිඵලයේ තමයි අ ලෝකාමිෂයෙන් වැලකිලා. ලෝකාමිෂයට තිබෙන කැමැත්ත නැති කරලා. තමන්ගේ කය, තමන්ගේ ජීවිතය කියන මෙන්න මේ අංග දෙක අත්හරින්න තමයි මේ දුතාංග සමාධං වෙන කෙනාට කරන්න තියෙන්න්නේ. තමන්ගේ ජීවිතයේ පිළිබඳ තමන්ට යම් තන්හාාවක් තියෙනවන, තමන්ගේ කය පිළිබඳව තමන්ට යම්කිසි තන්හාාවක් තියෙනවන අන්න ඒ දෙක අත්හරින එක තමයි ඒ අත්්‍යරල මේ ප්‍රතිපදාබම පොරණවා කියන එක තමයි මේ දුතාංග සමාධංවීම තුළිින්, දුතාංග සමාදැන්වෙන කෙනාට ලැබෙන ප්‍රතිලාභය. තු ඒකෙනට ප්‍රතිපදාව තායික්මනින් පුරාගන්නත් මේක ඉතාම වටින පහසුකමක් ලැබෙන කාරණාවක් බවට පත්වෙනවා. එම අපි බලමු පින්ංහතුනි මේ දුතාංග කියන්නේ මොනවද දුතාංගතියනවා දහතුනා. අපි මේ දුතාංග දහතුනම මේ දේශනා මාලාවට අමතර කරුණු හැටියට එකතු කරලා ම දශනා කරන බලාපොරොත්තුින ොකද නැවත මේ කාරණාවල්ල අපිට දේශනා කරන්න දේශනාවක් මුණු නොගැහෙන්න්න පුළුවන් නිසා අපි මේ දේශනාව එකතු කරලා මේ කාරණාව අපි සාකච්ඡා කරනවා. මොකද මේකේ වටිනකම තමයි දුතාංග අපි පින්වතුන්ට දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා. ො දුතාංග දහතුනක් තියෙනවා දහතුන තමයි පන්සකෝල්ලිකංගේය තෙ චීවරකංගේය පිින්්ඩපාතිකංගේය සපදානචාරිකංගේය, ඒකාසනිකංගය පත්ත පින්්ඩිකංගේය කළුපච්චා බත්තිිකංගය ආරං්ඥිකංගය රොක්කමෝලිකංගය අබ්බෝකාසිකංගය සෝසානිකංගය යතා සත්තනිකංගය නේසජ්ජිකන්ගේ කියන මෙනි මේ දහතුන තමයි දුතාංග දහතුන හැටියට හඳුන්න්නේ. ත මේ දුතාංග දහතුන පින්හතුන සමාදන් වෙනකොට සමාදැන් වින්නවුණු කොහොමද සමාදං බෙනමනන් සමාදං වෙන්න තියෙන්නේ එක්කො බුදුරජාණන් වහන්සේගේ. එහෙම නැත්තං බුදු හාමුදුරෝ පිරිනිමන් පාලන මහස්්‍රාවකෙන් වහන්සේලාගේ ැන අසූ මහස්්‍රාවකෙන් වහන්සේලා වැනි සියුපිල් සිම්බියාවට පත් මහරහතන් වහන්සේලාගේ එහම නැත්තං උන්වහසලාත් නැත්තන් රහතන් වහන්සේලාගෙන් සමාධං වෙෙන්න්නඩෝන. රහතන් වහන්සේලාත් නැත්තම් අනාගාමින් වහන්සේ නමකගින් අනාගාමීන් වහන්සේලත් නැත්තම් සකදාගාමීන් වහන්ේ නමකගින් සකදාගාමී වහන්සලා නැත්තම් සෝවාන් වහන්සේ නමකගින් සෝවාන් වහන්සේලාත් නැත්තම් ත්‍රිපිටක දහරි ත්‍රිපිටකම කටපාඩක් ස්වාමීන් වහන්සේ නමකගින් උන්වහන්සේලාත් නැත්තම් දෙපිටක දහරි ත්‍රපිටක පිටක එකැන්නේ විනය හෝප අභිධර්මය ෝ සූත්‍ර කියනමිනිමී පිටක තුනෙන් පිටක දෙකක් හරි කටපාඩක් හාමුදුරු නමකගින් එහම නැත්තම් එකපිටකයක් හරි කටපාඩක් හාමුදුරු නමකගින් එහම නැත්තම් අට්ටකතාව කටපාඩක් හාමුදුරු නමකගින් තමයි සමාදංවෙෙන් ඕන. ඔය කෞුරුහරි කෙනෙක් නැත්තාම්. ඊළඟට පින්හතුර සමාධං වන්න තිය න එකකම ක්‍රමියයි ඒ තමයි චෛත්‍යමල්ලුව හරි විහාරම විහාරය හරි බෝමලුව හරි අමදලා පිරිසුදු කරලා ඒ තමන් ඉන්න ස්ථානයේ වැඩ ඉන්න චෛත්‍යහෝ බෝධියහෝ විහාරය. එ කොමොනොහෝ ස්ථානයක් අරමුණු කරගන්නවා ජීවமான බුදුරජාණන් වහන්සේ කියලා මේ ජීවமானන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිය අරමුණු කරගන්නවා ඒ ජීවමාන සඥාව උපදවාගෙන මට ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ තමයි මේ සමාධානය කරන්නේ කියෙන සඥාවෙන් ඒ අදාළ අදාළ දුතාන්ගේට අයිතිවාක්‍යයන් කියමින් සමාධං වෙනවා එකක් රකිනවනං රකින එක සම්බන්ධය තිමෙනවාකය සමාදැන් වෙලා රකිනවතකොට සංඥාව පිහිටු වගන්න ඕන මට බුදුරජාණන් වහන්සේ තමයි මේ වෙලාවි මේ සමාධානය කරන්නේ කියලා. තයඋන්නව එක ක්‍රමේයට තමයි පින්ංහතුනි මේ දුතාංග සමාධැංවීම සිද්ධ කරන්නේ. පිගති මොනවටදමි දුතාංග කියල කියන්නේ. දූතාංග කියල කියන්නේ දූතියන්ගේ අංගය. දූතස්ස අංගානිි දූතංගානී, දූතයාගේ අගයෝ දූතාංගයෝ කියලා තමයි හඳුරන්නල තියෙන්නේ. දූතයා ඒ ඒ අංග සමාධංවීමෙන් දූතයා කියල කියන්නේ ඒ ඒ අංගර මේ දහතුනෙන් දහත්තුවන සමාදංවීමේ තුළින් ඒ භික්‍ෂූන් වහන්සේගේ කෙලෙස් කම්පාකර හරිනවා. කෙලෙස් කම්පාකර හරින භික්ෂුවගේ අංගය තමයි දූතාංගවෙන්නේ. කෙලෙස් නැති කරලදානවා. තමන්ඩුව සංසාරයට ඇදළ දබන මේ කලේෂයන් තමන් විනාශ කරලදානවා. අන්නයි ඒ විනාශ කරලදාාන අර්ථයෙන් තමයි දූත කියල කියන්නේ ඒ විනාශ කරන අංගවලට තමයි, දූතාංග කියල කියෙ තුොඩ දූත කියන්නේ දූතයා කියල කියනෙ තුන් මහප්‍රාණ දුන්න ධූතයා කියල කියන්නේ කෙලෙස් කම්පා කරන හරිනවා කියෙන අර්ථයයි. තොත කෙස් කම්පාකර හරින්න පාවිච්චි කරන අංග දහතුනට අංගවලට තමයි දූතාංග කියල හඳුන් වන්නේ. පිංහතුนี้? පලවිනි දූතාන්ගේ තමයි පන්සකෝලිකන්ගේ, පළවිනි දතාගේ තම පන්සකෝලිකන්ගේයේ. මොනටදවි පන්සකෝලිකංගේ කියල කියන්නේ. අපේ සමාජයේ ගොඩාක්දිනිෙක් වැරදියට වටහාගෙන තිබිෙන ව්චිනක්මි පංශකූලය, පංසකූල චීවරය, පංසකූල වස්ත්‍රය. ගොඩක්දිනෙක් හඳුන්වන්නේ පිංහතුනි මළගෙදරක කියන සංඥාව. මතකවස්ත්‍රීයේ ගොඩක් අය හඳුන්නවන පන්සකෝලේ කියලා. ගොඩක් අය හඳුන්වනවා, අ පෙටිය වැැහුවයයිෙන් පස්සදි දේහය තියන ඒ පෙට්ිය වැැහුවයෙන් පස්සද ඒකට උඩට දමන රෙද්ද හදුන්න නව පංසකූල වස්තරේ කියලා. ඔය එකක්වත් ඔය අර්ථීම් පංසකූලයක් වෙන්නේ නේ. මළගෙදරටත් පංසකූලය කියන්නේ නේ. මළගෙදට පංසුකෝලය කියන්න පුළුවන් හැබයි මළගෙදර සංඥා වෙන්නේෙ ව. අපි බලමමි පංශකූලය කියන කාරණ වචනය කොහොමද ධරමී විස්තර කරලා තියනෙ කියලා. පිහොතර පංචු කියල කියන්නේ පස්වලට. පන්සු කියල කියන්නේ පස්වලට. අපි හිතු ඔන්න වීතියක හරි සොහොනක හරි කසල ගොඩක හරි යම් තැනක පස්තියෙන වනං අන්න ඒ පස්වල්ලට කියන්නේ පන්සු කියලා. අපේ පාසු කාදනය කියල කියන්නේ කෙර පස් කඩාගෙනාව කියන අර්ථීන. එවගේ පන්සු කියන්නේ පස්වලට කෝල කියල කියන්නේ කෝලයක් කියල කියන්නේ පිංහතුන ඉවරක් කිය නාර්ථීය ඩැං යම්කිසි තැනක, පස් ගොඩක් ගොඩ ගැහෙල තියෙනවන. පස් ගොඩක් ගොඩගැහෙල තියෙනවනං අන්න ඒ ගොඩගැහලා තියෙන පස් ගොඩට කියන්නේ පන්සකූලේ කියලා. තොට මංකව පන්සු කියන්නේ පස්සලට කෝලයක් කියල කියන්නේ ඉවරක් වගේ ගොඩ ගැහෙල තියෙනවාගෙන අර්ථයයි තැන්. සාමාන්‍ය ප්‍රකෘර්ති ඔය වචනදික අර්ථයගත්තුතින් ඔන්නඔ අර්ථය තමයි එන්නේ. පාන්සුසු කූලමිව පන්සකූලං. මතමයි ඔක අර්ථය සාමාන්‍ය වශයෙන් ප්‍රකෘතිය අර්ථය ගත්තමේෙන්නේ. යම් කිසි තැනක පස්කොඩක් ගොඩ ගැහෙල තියෙනවනම් යවරක්මින් පස්මතුව යවුරක්මින් වැටී තියෙනවන අන්න එකට කියයනවා පංශුකෝලය කියලා. එතකොට පින්වත්න දැ මේක සාසනික විවාහාරයට ධර්මී විවාහාරයෙන් අර්ථකථනය කරළ ගත්තම අර්ථයනි මිනිමිහෙමයි. යම පස්මින් ඉලිුල්බවට පැමිල්ලා තියෙනවනං තමයි ධර්මී ආර්ථයෙන් ගත්තුතින් පන්සු ගෝලයගෙන තුදුන්වන්නන්නේ තුර ඒ අර්ථය හදල තියෙනෙ මිනිිමිහිමයි පන්සුුවිය කුච්චිත භාාවං උලතිී ගච්චතීති පන්සකූලා ධර්මී විද්දහ කලතින අන්නේේ විදිර කොහොමද පන්සුුවිය කුච්චිත භාවාං උලති ගච්චතීති පන්සකූලා පන්සුකූලා පන්සු කියන්න පිංවතුනී පස්වලට. ක කියන්නේ कुछ්චිතන් කියන ර්තිය කු්චිතන් කියන්නේ පිළිකුල් කියන අර්ථයයි පන්සු කියන්නේ පස්ුවලට කු කියන්න පන්සු කූලිකගේන කු කියන්නේ පිළිකුල් උල පන්සු කු උල උල කියනක් අර්ථයෙන් කියන්නේ පැමිණීම කිය අර්ථයයි එතකොට පන්සු කියන්නේ පස්ුවලට කු කියන්නේ කියනව අකරෙන් අර්ථවත්වෙන කුච්චිතන් කියනවච්චනේ තුළ කුච්චිතං කියල කියන්නේ පිළිකුල් කියනර්ථයයි උ කියන්න පැමිණීම කියන අර්ථයි අන්න ඒ අර්ති සලකළ තමයි මෙ ධර්මී ශාසනක ව්‍යවාහාරය තුළ ධර්මී තුළ බුදුරජාණන් වහන්සේ මෙ පන්සකූලිකංගේ හඳුන්වල තියන්නේ කොහොමද පන්සකූලිකං පන්සවිය කුච්චිත භාවාං உள்ளති ගච්චතිීදති පන්සකූල යමක් පස්මින් පිල්ිකුල් බවට පැමිල්ලා තියෙනවාද අන්න ඒක තමයි පන්සුකෝල කියන්නේ දැන්. සාමාන්‍ය වචනනාර්ථයගත් තුත්තින් පස් ගොඩක් තම පන්සුකෝලය කියලා කියන්නේ මමයි එක අර්ථයෙක් පැදිලි කරා මේකට තවත් එකක් උදාහරණයක් කියනවනං අනාගාමීකෙන වචන ගන්න අනාගාමී කියල කියන්නේ පින්වතුනි න ආගාමී කියන වචනයයි තන තියෙන්නේ. න ආගම ආගාමී කියන්නේ එන්නව න ආගාමී කියනන්නේ එන්නි නේ. එතකොට පින්වතුනී දැන් වච්චනාර්ථ වශංගත්තොත්ති න ආගාමී කියන එන්නේ නේ. දැ අපේතුම කවුරු හරි කෙනෙ ඉන්දයාාවෙන්ද ලංකාවට එනවා. එකක ඉදයාමද ලංකාවට එන්නෙනෑකොති ආගමි කළ ගන්න පුළුව නාගමි කළ කියන්න පුළුවන් එක කිවට වරදක්නෑ ඒක නනා අපේ ගෙදර එන්නේනේ ඉන්නේ නෑ කියන අර්ථී න ආගාමි අනාගමී කළ ගන්නපල එක තම සාමාන්‍ය වචනාර්ථ වශංගත් තුොතිං අර්ථය. හැබැයි පින්වතුනි ධර්මිය තුළොය අනාගාමී කෙන වචනී විස්තර කරලා තියෙන්නේ යම්කිසි කෙනෙක් අනාගාමී පලයට පත්වනාම උපදින්නේ සුද්ධවාස බ්‍රහ්මලෝක පහිං එකක. එතකොට එත්තන උපන්න ඒ කෙනා එතනින් චුත වෙලා දෙ මෙිතරන වචන ආර්ථ අරගට තිර මනිමිහිමයි. ඒ සුද්ධාවාස ලෝකින් චුතවෙලා, ආයි කවදාවත් බ්‍රක්්මලෝකවලටවත් කාමලෝකවලටවත් උපදින්නේිනෑ. කිසි කලෙක එක නොවෙන දිය. බ්‍රක්්මලෝකවලවත් කාමලෝකවලවත් එත්තනින් චුත්තවෙලා ආයෙමත් උපදින්නේ නෑ අන්න ඒක තමයි ධර්මී තුළ අනාගාමී කෙන වචින ආර්ථය. දැ වචනනාර්ථ වශෙන් ගත්තුතිං නයාාගමිකයැන් ඉන්නෙනෑ ධර්මීන් ගත්තුොත්ම මේක විස්තර කරලා අනාගාමී කියන්නේ අත්තනින් චුත්තවෙලා මෙතැනට නෑගින් අර්ථය උපදිනිනෑැකන අර්ථය නැත්තං නාගම ලෝකීන්න කෙනෙක් මනුසුලෝකට ඇවිල් යන්න පුළුවන් අනාගාමින්න් වහන්සේනම කැටියට දෙෙවල්්ලෝකල්ට ඇවිල්යන්න පුළුවන් බ්‍රක්ම ලෝකොවල්ට ඇවිල් න්න පුළුවන් හැබ අතන චුත්තවෙලා මෙහි උපදිණිනයක නොවෙන දියගේ ධරමතාවයක් අන්න ඒවාගේ පික්ම තුනි දැන් මෙතර මේ පන්සුකූල කියල කියන්නේ පස් ගොඩක් නමුත් මේක දධර්ම අර්ථය වශසිංගත්තු තිගෙනනි කොහොමද. යමක් පස්වාගේ පිළිකුල් සහගතනම් පස් කියන්න ප්‍රියමනාපදයක් නෙවෙේනි පස්වාගේ පිළිකුල් සහගතනං අන්න ඒ අර්ථයෙන් තමයි පංශුකූලය කියලා හඳුවන් වන්නේ. තුට මේක තමයි න වචනය පින්වතුනි අර්ථය ඉතුර හෙමනං අපි වර්ධවා වටහාගන්න හොඳනෑ මේ පාංශුකෝලය කියල කියෙනෙ මළගෙදර කියන අර්ථය දැන් මළගෙදරකට පින්හතුනි පාශුකෝලයක් කියලා කියන්නේ අර දේහි අරගෙන ගිහිහලා පස් ගොඩට දානව පස් වලට දානවා ොට පස්ස වලට දැම්මැම් පසදදි ඒකර පස් ගොඩක් වගේ තියෙන එතික ඒ එක පිළිකුල් සහගත දයක් ඇ පිළිකූල්කි නර්තයෙන් තමයි එකට පාන්සුකූල කියල කියන්නේ තෙන් නෙවී. තුරු දැම්මිනිමි පාන්සකූලික්ක පන්සුකූල කියන්න දුතාන්ගේ අපි බලමු කොහොමද මේක සමාදන් වෙන්නේ කොහොමදම මේ දුතන්ගේ දරන්නක නර්ථ්‍යය අපි සාකච්ඡා කරමු ොවතද මේකට අවශ්‍ය කරන වස්තර දැන් මළගෙදරක දෙනේකනෙවේ නං පාන්සුකෝල වස්ත්‍රරේ කියලා කියන්නේ. අිवाළමු මොනවටදමි පාසුකූල වස්තර මොනවදමි පාන්සුකූල වස්ත්‍රයට අදාළ වෙන්න කියලා. දමන් කලි මතා කර දැන් විස්තර කරන්නේෙමේ පාන්ශුකූලි කංගේ කියෙන දුතාන්ගේ දැන් තමැි විස්තර කරන පටන්ගඩ. මඟර් මතා කරාදැන් යම්කිසිකෙනෙක් බුදුරජාණන් වහන්සේගේෙන් හරි නැත්තං අරව්‍යානු පිළිවලින් ඒකන ඒ ඒ අදාල අදාල උත්තමයන් වහන්සේලා නැත්තම් මේ දුතාන්ගේ සමාදන් වන්න ඕන අරවගේ ස්ථානකට ගිහිලා ජියෝමාන සංඥා උපදවාගෙන භාගිවතුන් වහන්සේ මට මේ සමාධානය කරනවාගේ නාර්තින් වන සමාධන් වෙනවෙතොට සමාදං වෙනකොට කියනව වාක්‍ය දෙකක් තියෙනවා ඒ දෙකින් තමන් කැමතික කියන්න පුළුව. එක වා්‍යත් තමයි ඔන්න ගහපති දානං චීවරං පටික්් පාමි ගෘහපතියන් දෙන චීවරය ප්‍රතික්ෂේප කරනවා ඔන්න එක ඔයවාගේ කියල සමාදැන් වන්නත් පුළුව ඒම නැත්තං පන්සකූලිකංගං සමාධයාමි මම පාංශකූලිකංගේ සමාදැන් වෙනවා කිය න අර්තිං සමාදන්වෙන්නත් පුළුවන් ඔය වාකෙ දෙකින්ම පින් උතුන සමාදං වෙන පුළුව දෙකින් මොකක් කර එකයි කියන්න ඕන එක්කෝ ගහපතිදානං චීවරං පටික්කි පාමි එකන්නේ ගෘහපතියන් විසින් දෙන චීවරය මම භරගන්නේ නෑ ප්‍රතික්ෂේප කරනවා ඔයවාකෙක කියන හමනැත්තං පන්සකූලිකංගන් සමාධයාමි පාන්සකූලිකාන්ගේ නම්මු මම මේ අංගය මේ දූතාන්ගේ සමාදන් වෙනවාගේ අර්තයෙන් ඔයවාගේ කියල සමාදන්වෙන්නත් පුළුවන් ඔබයි ය දෙකෙන්ම ගත්තා එක මර්තයේ තමයි කියන්නේ තු මිනිම විදිර සමාධන් උත් වෙච්ච න භික්්ෂූන් වහන්සේට පින්හතුනි වස්ත්‍රවර්ග විසිතුනක් විතරයි පරිහරණය කරන්න පුළුවන් අපි බලමු මොනවදමි පාංශකූල්ල කියන අங்கයට අදාල වෙන වස්ත්‍ර පාංශුකූල්ල කියන අගයට අදාලවිෙන වස්ත්‍ර විසතුනක් තියෙනව ඒ විසතුන වස්ත්‍ර විශතුන මොකක්ද දෙකෙ අපි බලමු. ඔන පලවෙෙන එක තමයි සෝසානිකය සෝසානිකයි කෙල කියන්නේ කිසිවෙෙක්කුත් කෞුරුහරි කෙනෙ සොහොනට අත්තර්ලදාල තියන වස්තරයක් තියෙනව වනං අන්න ඒක හඳුන්නනව සෝසානිිකයි කියලා එකනේ සොහොන දැන් ඒ කාලේ මිනි ොත්තල උත්තල උත්තල උතල සොහනකට විසි කරනවා. එතොටාරේ මිනිය ඔතල තියන ඒ වස්ත්‍රය මිනිය එක තිබ්බිලා පනුව ගහල හිමතතිීන ත කොටදැ බලණ ඒ වස්තේ පිළිකුල් සහගතයි.ඇඟ කිව්වනමං අරකයේ අර්ථයක් පැහැදිලි කරානේ එකයන්නේ යම්කිසි වස්තරයක් පස් වගේ පිළිකුල් සහගතන ගේකටම පසක කලේෙලින් වස්ත්‍රේක මාර්තිය නෙවේ ොවාහරදයක්. පිළික් පස්වාගේ පිළිකුල් සහගතනං ඒ තමයි අපි හඳුන්වන්නේ පන්සුකූලේ කියලා දැන් ඒ සොහෝනට දාපු වස්ත්‍රය පිතුනි සොහොනට දාපු වස්තරය පිළිකුල් තාමානගෙන පරිහරණය කරන්නේ ප්‍රතික්ෂේප කල තියෙන්නේ අන්න ඒ වස්ත්‍රය යාර්ගෙන විල්ලා භික්චුන් වහන්ස නමකට මී දුතාන්ගේ සසාමාදංගන භික්‍ුන් වහන්ස නකට පිං ොතුන ඒක දරන්න පුළුවන් ඉතින් අනිතක තයි දැ කවරු හරි ි‍ුන් වහන්සේෙනම පාන්සුකූල චීවරයක් බාරගන්න මනන් දෙ පිහිතමු දැන් අද ගොඩා කලාවට අපි දකින්නවා හාමුදුරන් වහන්සේලාට පාන්සුකූල චීවරේ කියලා විධ විද්ධ අයගිනල පූජ කරනවා. තොට දැන් පාන්සුකූල චීවරය කළ පූජා කරන්නේ අර මතක වස්ත්‍රයක් එහමනැත්තන් අර මිනිය පෙටි ඔොඩට දාලතින වස්තරය. ඔය දෙකෙන් එකක්වත් පාන්සුකූල චීවරයට අයිතිවෙනිනේ පාන්සුකූල චීවරය කියල කියන්නේ පින්වතුන අර මිනිය එක්කෝ තන්න ඕන. ල සොහනකට ගිහින්දන්නවන. ඔන්න ඔය මිනිය ඔත්තල සොහනකට ගිහින්දැම්මම அන්න ඒ සොහොනතියෙන ඒ මිනියෙන් ගන්නරෙ පාන්සුකල වස්ත්‍රේ කියලා ගන්න පුළුවන්, ඒකෙන් චීවරැක් කැදුවතිං ඒක පාන්සුකෝල චීවරේ කියලා පරිහරණය කරන්න පුළුවන්. ඒ විදි තමයි ඒ පාසුකෝල චීවරේ ගන්නවෙන දැම්මතන. තාන්ගේ දී මේ හාමුදුරන්ට සිද්ධ වෙන ඔන්න ඔත්තනින් එක්කුක ඒ මිනිියෙන් ගන්නරි පාන්සුකූල, වස්තේ කියලා ගන්න පොළුවන් ඒකෙන් චීවරක් හැදුවතින් ඒක පාන්සුකෝල චීවරේ කියලා පරිහරණය කරන්න පුොළුවන් එවිදි තමයි ඒ පාන්සුකල චීවරේ ගන්නවෙන දෙැමතන දුතාන්ගේ දදි මේ හාමුරුවන්ට සිද.